ආයුබෝවන් ඔබ විශ්වසනීයම පුවත් කාටත් කලින් රටට කියන ස්වාධීන රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සහන් උඩුව විදාන මම නිශාන්ති දිල්රුක්ෂි දවස උණුසුම් කළපු අචරස්තල ප්‍රථම රූපවාහිනී මහගෙදර දක්ෂයන් අතර අති දක්ෂයන්ට රාජ්‍ය සම්මාන ගොන්නක් කොත්මලේ සිට බියගම දක්වා විදුලි මාර්ගයේ බිඳවැටීමක් ප්‍රදේශ රසක් අඳුරේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න විදේශ ආයෝජන ලබා ගන්න ඇමති බැසිල් සූදානමින් නිදහසේ 74 නිදහස් චතුරස්‍රයේදී 747ක් පොසිටිව් ලයිස්තුවට එක් වෙද්දී 23ක් මරණ ලයිස්තුවට තෙලගනා ආන්ද්‍ර කර්ණාටක කාන්තාවන් සැමියන් බිරින්දෑවරුන්ට පහර දීම අනුමත කරයි ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යකරණයේ අති දක්ෂයින් ඇගීමට ලක් කෙරෙන රූපවාහිනී කලා රාජ්‍ය සම්මාන උළෙලේදී ස්වාධින් රූපවාහිනී මාධ්‍ය ජාලය සම්මාන රැසකට පාත්‍ර වුණා 15 වරටත් සම්මාන උළෙල උත්කර්ෂවත් ලෙස බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැතුණා ඒ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ අප නියෝජිත දිමේෂ චමත් සංකල්ප රසයෙන් විතරක්ම නෙවෙයි හරයනුත් ජන විඥාණය සුපෝෂණය කරන රූපවාහිනී කලාවේ සුවිශිෂ්ටයන් ඇගීමට ලක් කරන රූපවාහිනී කලා රාජ්‍ය සම්මාන ප්‍රදාන උත්සවයේ 2020 ඉතාමත් උත්කර්ෂවත් ආකාරයෙන් අදවසේදී පැවතුණා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඉතාමත්ම සතුටින් කියන්නට පුළුවන්කම තිබෙනවා ස්වාධීන රූපවාහිනී වගේම අපේ සහෝදර දමිළ මාධ්‍ය නාලිකාව වසන්තම් ටීවීහි අපේ සහෝදර මාධ්‍ය විදින් රසක් සම්මානයන් හිමි කරගන්නට සමත් වුණා ඒ විතරක් නෙමේ සම්මානයන්ට නිදේශ වුණා අංකුර කලාකරුවන් වගේම ප්‍රවීණ කලාකරුවන් රසක් මේ අතර හිටියා රූපවාහිනී මාධ්‍යකරණයේ ප්‍රගමණය උදෙසා පැවැත්වෙන රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙල සංවිධානය කරන්නේ බුද්ධ ශාසන සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීම යටතේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවයි තර්ග කාණ්ඩ රසක් යටතේ ඇසිදිසි මාධ්‍යකරුණේ අති දක්ෂයන් මෙහිදී ඇගීමට ලක් කෙරුණා ස්වාධීන රූපවාහිනී සේවයේ නොමියන සීනේ වර්ෂධානයේ සම්ප්‍රවේශක SADG ඉන්ද්‍රසිරි සුරවීර මෙවර සම්මාන උළෙලේ ප්‍රශස්තම රූපවාහිනී සම්ප්‍රේෂක සම්මානය දිනාගත්තේ ස්වාධීන රූපවාහිනී සේවයේ ප්‍රවීණ මාධ්‍යවේදී ඉන්ද්‍රසිරි සුරවිර මහතායි. නොමියන සිහිනය වැඩසටහන වෙනුවෙන් එම සම්මානය පිරිනැමුණා. ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය වූ R.A. දුෂ ප්‍රශස්තම සංස්කෘතික ශ්‍රව්‍ය දුෂ වැඩසටහන සඳහා ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම්ංශයේ නිෂ්පාදක දුෂාන්ත දර්ශන සම්මාන හිමි කරගත්තා. ඒ කලාබර වැඩසටහන සඳහායි. ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය වූ ප්‍රාන් වාකිෂ්ඨ අධ්‍යක්ෂණය කළ ප්‍රශස්තම දෙබස් කැවූ වැඩසටහන වෙනුවෙන්ද ස්වාධීන රූපවාහිනී සම්මානයට පාත්‍ර වුණා. මෞග්ලි වැඩසටහනේ හඬ කැවීම වෙනුවෙන් ශීර්ෂ පාඨ අංශ ප්‍රධානී විධායක නිෂ්පාදක ප්‍රාන් වාකිෂ්ඨ මහතා එම සම්මානය හිමි කරගත්තා. මේ අතර වසන්තම් රූපවාහිනී නාලිකාවද මෙවර රාජ්‍ය සම්මාන උළෙලේදී සම්මාන රසක් දිනා ගැනීමට හැකි වුණා. වසන්තම් ටීවී Golden Voice of North නියෝජිකාහ ප්‍රශස්තම පූර්ව ප්‍රචාරක පටය දෙමළ අංශයේ සම්මානය Golden Voice of North වෙනුවෙන් දිනාගත්තේ තබේෂන් ටී වයිකුන්දන්. April Station ID 2019 නියෝජිකාහ ප්‍රශස්තම සජීවීකරණ නිෂ්පාදනය දෙමළ අංශය වෙනුවෙන් පී ජයප්‍රසාද් සම්මාන හිමි කරගත්තා. වසන්තම් ටීවී මක්කල් සර්වේ නියෝජිකාහ ප්‍රශස්තම කතිකාමේ වැඩසටහන දෙමළ අංශයෙන් සම්මාන දිනාගත්තේ MSM ඉර්ෆාන්. වසන්තම් ටීවී දීපාවලි ස්පෙෂල් නියෝජිකාහ කේ ජයකාන්ත ප්‍රශස්ත බහු කැමරා නිෂ්පාදන අංශයෙන් කේ ජයකාන්තන් සම්මාන දිනාගත්තේ දීපාවලි ස්පෙෂල් වැඩසටහන වෙනුවෙන්. තෙලිනාට්‍ය ක්ෂේත්‍රයට කරන ලද අද්විතීය මෙහෙවර අගෙමින් මෙවර රූපවාහිනී කලා රාජ්‍ය සම්මාන උළෙලේදී යාවජීව සම්මාන දෙකක් පිරිනැමුණා. ඒ ජ්‍යෙෂ්ඨ කැමරා ශිල්පී MD මහින්දපාල මහතාට සහ ජ්‍යෙෂ්ඨ තිරපිටපත් රචක KB හේරත් මහතාටයි. සම්මානයන් හිමි කරගත් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ අපේ සහෝදර මාධ්‍ය විදින් වගේම සියලුම මාධ්‍ය නාලිකාවල අපේ ආදරණීය මාධ්‍ය විදින්ට අපි සුභාශිංසන පිරිනමනවා. කොත්මලේ සිට බියගම දක්වා විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ සිදු වූ බිඳවැටීමක් හේතුවෙන් ප්‍රදේශ රසකට විදුලිය විසන්ධිවීමක් සිදුව තිබෙනවා. විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ බිඳවැටුණු විදුලි රැහන් පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු ක්‍රියාත්මක බවයි.
අද පස්වරු 7:35ට පමණ කොත්මලේ සිට බියගම දක්වා විදුලි රැගෙන සම්ප්‍රේෂණ රැහැත් මැදදී බිඳවැටීමක් වාර්තා වුණා. මේ හේතුවෙන්ම මහවැලි බලාගාරවල විදුලි යන්නේ බාධ සිදු වුණා. මේ තත්ත්වය තුළ බියගම, කොටුගොඩ, හබරණ, ගාල්ල, මාතර, පන්නිපිටිය, රත්මලාන, ශ්‍රී ජයවර්ධනපුර, කුරුණෑගල, කිරිබත් කුඹුර, අතුරුගිරිය, කොස්ගම, කපුකස්කන්ද වැනි ග්‍රිඩ් උපවලවලින් විදුලි බෙදාහරින සමහර ප්‍රදේශවලට විදුලි බිඳවැටීමක් වාර්තා වුණා. කෙසේ නමුත් බිඳවැටුණු රැහැන් මාර්ග නැවත යථාර්ථයටපත් කිරීමේ කටයුතු මේ වෙනුවට ක්‍රියාත්මක කරමින් පවතිනවා. යහපාලන රජය සමයේදී එක විදුලි ඒකකයක්වත් නිෂ්පාදනය කිරීමට කටයුතු නොකළ විපක්ෂය අද විදුලි බල ක්ෂේත්‍රය පිළිබඳ පෙනී සිටීම විහිළුවක් බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. විදුලි බල පනත සංශෝධනය කිරීම හොඳට මතක තියාගන්න අපි අභියෝග කරනවා. පුළුවන් නම් මේක කරන්න. අපි ඒක කරන්න දෙන්නේ නැහැ. විදුලි බල පනත එදා හදනකොට තිබිච්ච ප්‍රශ්න ටික නෙමෙයි අද අපිට තියෙන්නේ. අපි වේගවත් අනිත් රටවල් එක්ක යන්න ඕනකම තියෙනවා නම් වෙනස් කළ යුතු හැම එකම අපි වෙනස් කරන්න ඕනකම තියෙනවා. දැනට ක්‍රියාත්මක වෙන යුග දනවි බලාගාරයේ කොටස් 140 ඩොලර් මිලියන 250කට ගත්තා කියලා තමයි අපිට කිව්වේ. අද මේ වෙනකන් කිව්සුම සභාගත කළා නැහැ. මේ රටේ විදුලි පාරිභෝගිකයන්ගේ ඉරණම විසඳන තැන මෙතන. ඒව සම්බන්ධයෙන් මේ පාර්ලිමේන්තුවර දැනුම් නොදී රහසේ ක්‍රියාත්මක වෙන්න කිසිම ආයතයක් නැති බව ප්‍රකාශ කරනවා. ඒ සම්බන්ධයෙන් අපි ක්‍රියා කරන්න ඕනේ. තමනාස්සල තෙල් ටැංකි ටික විකුණලා, පෙට්‍රල් ෂෙඩ් ටික විකුණලා, ගවේෂණය පිළිබඳ කිසිම කටයුත්තක් නොකරලා තමනාස්සල යන මේ ශේෂ්ත්‍රය හදන්න. දැනට විදුලි බල මණ්ඩලයෙන් කරන්නේ ලැබෙන ආදායමෙන් පඩි ගෙවන එකයි බෝනස් ගෙවන එකයි. මට මතකයි මම 2005 විදුලි බල නියෝජ්‍ය අමාත්‍යවරයෙක් හැටියට කටයුතු කරපු වෙලාවේ තමයි නොරච්චෝලේ විදුලි බලාගාරේ ව්‍යාපෘති ආවේ. එදා රුපියල් 16ට විකුණපු විදුලි ඒකකය අපි නොරච්චෝලේ බලාගාරේ හදපු නිසා රුපියල් 6.72කට විදුලි ඒකකයක් නිෂ්පාදනය කරගන්න හැකියාව ලැබුණා. අද වෙනකොට මූලස්සනේ සභාපතිතුමනි අපි නොරච්චෝලේ බලාගාරයේ සදා ගත ණය පියවලක් ඉවරයි. දැන් යන්නේ ලාබෙට්. මේ තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ අවධියේ ගත්ත තීන්දු. මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපති වෙලාවේ මේ තීන්දුව ගන්න ගියපු වෙලාවේ මුරු මෝදු තීරේම වෙරළ කරේම කතෝලික ප්‍රජාව කළු කොඩි දාලා බැස්ස මේකට විරුද්ධව. මට මතකයි මම ගිහිල්ලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එවකට හමු වෙලා කිව්වා ජනාධිපතිතුමනි මේ වෙලාවේ අපි මේ තීන්දුව පොඩ්ඩක් පස්සට ගමු. මට එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කිව්වේ ජාතික ප්‍රශ්න වලට දේශපාලනය ඇඳ ගන්න එපා. මේකේ ඡන්ද දුන්නත් එකයි නැතත් එකයි නොරච්චෝලේ බලාගාරය හදන්න කියලා කිව්වා. මේ විදුලි බල මණ්ඩලේ අද වෙනකොට පාඩුව වෙන්නේ බිලියන 137 නෙවෙයි. නොරච්චෝලේ බලාගාරය හැදුවේ නැත්නම් අද මේකේ පාඩුව බිලියන 500කට වැඩි වෙනවා. හැබැයි තමුන්නාසලා පහුගිය අවුරුදු පහේ එක විදුලි ඒකකයක් නිෂ්පාදනය කරගන්න තමුන්නාසලාට හැකියාව ලැබුණේ නැහැ. මේ විදුලි බල මණ්ඩලය විකුණන්න නෙවෙයි මේකක් ගෙනියන්න වෙන්නේ බොරැල්ල කනත්තට. ඒ සියල්ල නවත්තලා වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඓතිහාසික තීන්දුවක් ගත්තා. ඒ තමයි අපේ විදුලිය පුනර්ජනනීය බලශක්තිය 70% කරා ගෙනියන්න එතුමා තීන්දුවක් ගත්තා. ජපාන, තායිලන්ත සහ ඕමාන තානාපති වරුන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමු වුණා. රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට නව විදේශ ආයෝජන ලබා ගැනීම කෙරෙහි රජය වැඩි අවධානය යොමු කර ඇති බව බැසිල් රාජපක්ෂ මහතා තානාපති වරුන් හමුවේ ප්‍රකාශ කළා. ජපාන තානාපති මිෂිකොෂි හිඩෙයාකි, තායිලන්ත තානාපති පොයි හැන්පෝල් සහ ඕමාන තානාපති ජමාත් හම්දාන් අසන් අල් ෂහි යන මහතුරුන් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමුවුණේ මුදල් අමාත්‍යාංශයේදී. ද්විපාක්ෂික සම්බන්ධතා ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් මෙහිදී කරුණු සාකච්ඡා වුණා. කොරෝනා වසංගතය හමුවේ ශ්‍රී ලංකාව සමග සහයෝගයෙන් කටයුතු කිරීම පිළිබඳව බැසිල් රාජපක්ෂ මහතා එම රටවල්වලට සිය ස්තුතිය පළ කළා. රටේ ආර්ථිකය යථාතත්වයට පත් කිරීමට නව විදේශ ආයෝජන ලබා ගැනීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇති බවයි ඒ මහතා තානාපතිවරුන් හමුවේ ප්‍රකාශ කළේ. අභියෝග ජයගත් සෞභාග්‍යවත් මෞබිමක් තේමාව යටතේ 74 වන ජාතික නිදහස් දින උත්සවය කොළඹ නිදහස් චතුරස්‍රයේදී අභිමානවත්ව පැවැත්විය යුතු බවට අග්‍රාමාත්‍යවරයා තීරණය කළා. ඒ නිදහස් දින සැමරුම් උළෙලේ සංවිධාන කමිටුව රැස් වූ අවස්ථාවේදී 74 වන ජාතික නිදහස් සැමරුම් මුළලේ සංවිධාන කමිටුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී රැස්ුණා. තානාපතිවරුන් මහකුමසාරිස්වරින් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයන්ටද නිදහස් උළෙලට ආරාධනා කරන ලෙස අග්‍රාමාත්‍යවරයා විදේශ අමාත්‍ය මහාචාර්ය ජීල් පීරිස් මහතාට මෙහිදී දැනුම් දුන්නා. දේශීය විශේෂ ආරාධිතයන්ට ආරාධනා කිරීමේ වගකීම පැවරුණේ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාටයි. නිදහස් උළෙලට සමගාමීව පැලලක්ෂ පහක් සිටුවීමේ ව්‍යාපෘතියක්ද ක්‍රියාත්මක වෙනවා. උත්සවය සඳහා සහභාගී කරගත යුතු වන්නේ පූර්ණ එන්නත්කනට ලකුවන් පමණක් බවයි අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ. නිදහස් දිනට පෙර පරිත්‍රාණ ධර්මදේශනාව පෙබරවාරි 2 වනදා නිදහස් මන්දිරයේදී පැවැත්වීමට තීරණය කෙරුණා.
सर्व आगमिक वातावरण सिद्ध करने सिद्धस्थान सह वेलावा निर्देश किरी में वाग की में बुद्ध शासने आगमिक हां सांस्कृतिक कार्यों अमात्यांश लेकाम महाचार्य कपिल गुणवर्धन महताट पैवरुआ මේ අතර ජේෂ්ඨ දේශපාලඥයෙකු වන ගුණපාල තිස්සකුට්ටි ආරච්චි මහතා විසින් රචිත දේශපාලනීය සැඟවුණු කතා කියන කතා ග්‍රන්ථය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වුවා. මන්ත්‍රීවරයෙකු රාජ්‍ය අමාත්‍යවරයෙකු මෙන්ම රාජ්‍ය හා පෞද්ගලික අංශයන්හි විවිධ තනතුරු දරමින් ලැබූ අධ්‍යක්ීම් පදනම් කර ගනිමින් ඔහු මෙම කෘතිය රචනා කර තිබෙනවා. ओमिक्रोन कोरोना प्रभेदय लोपुरा वेगेन पेतिरयामे अवधानम हेतुवेन एतम कलापोल इता दरुणु प्रतिविपाक ऐतिविय हेकि बवट लोक सौख्य संविधानय अनतुरु अंगवनवा एवगेम अद दिनेदी कोरोना आसादितीन 747 देनकु हंदुना गेरुडा कोरोना आसादने वु पुद्ग्रयन 23 देनकु जीवितक्षयट पत्व तिबेनवा දකුණු අප්‍රිකාවෙන් හඳුනාගත් ඔමික්‍රෝන් නව ප්‍රභේදය මෙරටට පැමිණීම සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් ක්‍රියා කරන බව සෞඛ්‍ය අංශ පවසනවා. මේ අතර ඔමික්‍රෝන් නව ප්‍රභේදයේ හැසිරීම සම්බන්ධයෙන් මෙවන විට නිශ්චිතව තහවුරු කළ නොහැකි බැවින් ඊට මුහුණ දීම සඳහා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා. අපිට තාම විද්‍යාත්මක දත්ත මදි මේ අලුත් ප්‍රභේදයේ හැසිරීම ගැන නිර්වචනය කරන්න. යම් ආකාරයක අපේ සෞඛ්‍යයට දැඩි ලෙස බලපාන්න පුළුවන් ජාන සංවිති වෙනස්කමක් වෙලාද කියන ලාම් සිග්නල් එක තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ සම්බන්ධව තවදුරටත් තහවුරු කර ගැනීම අපිට කරන්න හම්බෙන්නේ ඉදිරි සති කීපය තුල ලෝකේ පුරා මතුවෙන අලුත් විද්‍යාත්මක දත්ත එක්ක. ඉන්නත්කරණයෙන් ආවරණයක් ලබාගෙන තියෙද්දී මෙවැනි ප්‍රභේදයකට මුහුණ දීමට තියෙන හැකියාව වඩා හොඳ මට්ටමක मेत्र मिराठी वार्तावन समस्त कोरोना आसादी तीन संख्या पन लक्ष हेट तुन दहस दिशे हेट हता अट दहस अटसे अनु नव दिन कुतव दृढ़ प्रतिकार लभनवा सुयलभु समस्त संख्या पन लक्ष हतलिस दहस हतलिहा මෙතර ඔමික්‍රෝන් නව කොරෝනා ප්‍රභේදය මේවන විට රටවල් 12ක පැතිර ගොස් තිබෙනවා. මෙම ප්‍රභේදය ඉතා වේගින් පැතිර යන බැවින් එක්සත් ජාතීන්ගේ සංවිධානය තම සමාජික රටවලින් ඉල්ලා ඇත්තේ එන්නත්කරණේ ප්‍රමුඛතා හඳුනාගෙන එය වේගවත් කරන ලෙසයි. කෙසේ වෙතත් තවත් සති කිහිපයකට පසුව නව වෛරසයේ ස්වභාවය පිළිබඳ තවත් තොරතුරු ලබා දිය හැකි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ. මේවන විටත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ බලධාරීන් අතිවිශේෂ රැස්වීමක් ඇඳවා ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. නව කොරෝනා ප්‍රභේදයේ අවදානම සැලකිල්ලට ගනිමින් ලබන අංගහරුවාදා සිට එංගලන්තයේ තුල මුවාවරණ පැළඳීම අනිවාර්ය කර තිබෙනවා. විදේශගතව සිටින එරටට පැමිණෙන සියලු පුද්ගලින්ට PCR පරීක්ෂණද අනිවාර්ය කෙරුණා. එමෙන්ම ජපානයේ සහ ඊස්ට්‍රේලිය විදෙස් රටවල සිට පැමිණෙන සියලු දෙනාට තහනම් පනවා තිබෙනවා. ඔමික්‍රෝන් කොවිඩ් නව වෛරස ප්‍රභේදය ලෝපුරා රටවල් රසක වේගෙන් පැතිරීම හේතුවෙන් මෙවන විට රටවල් 44ක් අප්‍රිකානු රටවල සිට පැමිණෙන සංචාරකයන් සඳහා තහනම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. මේ අතර ඔස්ට්‍රේලියාව ජනතාවට දෙසැම්බර් 1 වනදා සිට විවෘත කිරීමට තීරණය කළ නමුත් ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදය පැතිර යාමත් සමග එම තීරණය කල් දැමීමටයි එරට බලධාරීන් තීරණය කර ඇත්තේ. මේ දිනවල ගෑස් කාන්දු වීමේ සිදුවීම් පිළිබඳව දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වෙනවා. එලෙස ගෑස් කාන්දුවක් සිදුවන්නේ නම් ඔබ කල යුත්තේ කුමක්ද? මේ ගෑස් පිට වෙනවා නම් මේ වගේ ශබ්දයක් එනවා. ඉතින් ඒ වගේ මේලා ගඳ සුවඳකුත් දැනෙනවා. ඒකට ඒ අවස්ථාවේදී අපි දැනුවත් වෙන ඕන ලීක් එකක් තියෙනවා සිලින්ඩරේ අපි කුමක්ද කල යුත්තේ කියලා. දැන් මේ අවස්ථාවේ පෙන්නනවා අපි ලීක් එකක් තියෙන අවස්ථාවකදී කොයි විදියට සිලින්ඩරේ තමන්ගේ ගෘහස්තව ඉවත් කරගත යුත්තේ කියන එක. මේකට අපි මේ විදියට ලීයක් භාවිතා කරලා මේ විදියට මේ ඉඩ තියෙන තැන් වලින් දෙපැත්තෙන් දාලි වෙල මේ දෙදෙනා උසවාගෙන යනවා. එතනින් සුරක්ෂිත ස්ථානයකට විශේෂයෙන්ම විවෘත ස්ථානයකට ගිහිල්ලා තිබීමෙන් කාටවත් හානියක් වෙන්නේ නැහැ. දැන් මෙතනදී මේ ගිනි ගන්න සිලින්ඩරය මේ අවස්ථාවේ මේ විදිහට තනි පුජ්‍යලයේකට ආරක්ෂිතව මේක විවතර අධගෙන යන ආකාරයට මේක පෙන්වන්න පුළුවන්. දැන් මේ අවස්ථාවේ ගෑස් සිලින්ඩරය ගිනිගත් වෙලාවකදී කොහොමද ගිනි නිවන උපකරණයකින් මේ නිවා දමන්නේ කියන එක තමයි දැන් මේ අවස්ථාවේ පෙන්වන්න යන්නේ. මේකෙදී විශේෂයෙන්ම දැන් මේක ගින්න නිව්වා වගේ අපිට ප්‍රශ්නයක් තියෙන මේ ලීක් එක නවත්තන්න බෑ. ඒ නිසා හොඳම ඒ කියන්නේ හොඳ සැලකිල්ලක් දක්වන්න ඕන ලීක් එක නවත්තන්න බැරි නිසා දෙවෙනියට ආයි නැවත එක්ස්ප්ලෝෂන් එකක් වෙන්න පුළුවන්.
නිසා ගෑස් එකේ විශේෂයෙන්ම ෆ්ලේම් එක අපි කට ඔෆ් වුණා නයි කියන්නේ ගින්න නිවුණා නයි ඉක්මනින් මේ සිලින්ඩරය මෙතනින් ඉවත් කරන්න ඕන මොකද ලීක් වෙන එක විශාල අනතුරක් ගෘහස්තව ඇතුළේ ඒ නිසා විවෘත ස්ථානෙට ගිහිල්ලා එක තබන්න ඕන අනිවාර්යයෙන්ම මේක හොඳට මතකයක් තියාගන්න ඕන ගෙදර ඉන්න පිරිස ගිනින් සේවා දෙපාර්තමේන්තුවේ මම වර්ෂ 30ක් සේවය කරනවා. ඒ අවස්ථාවේදී මම දැක්ක ගෑස් සිලින්ඩර පිපිරීමකට දැක්කේ අවස්ථා දෙකක්. එකක් මහා බැංකු බෝම්බ අවස්ථාව. අනිත් එක තමයි 1990 ගණන් වල තිබුණා විශේෂයෙන්ම වාහන වලට සවි කරන මේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර. අන්න ඒ අවස්ථාවකදී වාහන දෙයක් එකට හැපීම නිසා මේ පිපිරීමක් වෙලා තිබුණා. गैस से पाविच कराने पास से अपने पुलुवांग गैस से को ऑफ कराने एक अक लिपिंग ऑफ कराने अनित्य के तहत विशेष एम गैस अनिवार्य में टैंकी एंग अपने ऑफ कराने पुलुवा पर गैस टैंकी तीन वा ऑन ऑफ वेल ले गुड़ाक दिन एक में एक गैस सालकील लद्दाख वाले ने मैं ऑन ऑफ वेल लेकिन अपने पुलुवांग होंदा आरक्षा वा कत करगा न तमंगी दूहे तूल नमो तो का क्रियात्मक वे ने मुझे लिपिंग पमना ही में तो गोट विशेष एम बाहर मनोहर हेतु कुल वाय का डैमेज न සමහරක් වෙලාව රෙගුලේටරෙන් ලීක් වෙන්නත් පුළුවන්. ඉතින් ඒසා අපි කියන්නේ සාමාන්‍යයෙන් සතියකට සැරයක්වත් තමන්ගේ ගෙදර තියෙන මේ මේ ගෑස් සිලින්ඩරය ගැන සැලකිලිමත් වෙන්න මේ විශේෂයෙන්ම රෙගුලේටරේ වාය කෝඩ්. කිරිගවයන් නැතුරු ගෘහාශ්‍රිත සතුන් පිළිබඳ දත්ත ගබඩාවක් සකස් කිරීමට පියවර ගැනීමවා. ඊට අදාළ කටයුතු කඩිනමින් සිදු කරන ලෙස අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් බුරියට උපදෙස් ලබා දුන්නා. ආර්ථිකයට දායකත්වය ලබා දෙන සත්වයන්ගේ සංඛ්‍යාව ඉහළ යා යුතුවද වසරක් පාසා කිරිගවයන් වැනි සතුන් ආනයනය කිරීමට සිදු ඇති හේතුව මෙවන විටත් හෙලිකර ගැනීමට නොහැකි වී තිබෙනවා. එය ගැටලුවක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. ඒ අනුව දිවයින පුරා ගෘහාශ්‍රිතව සිටින කිරිගවයන්, කුකුලන්, තාරාවන්, එළුවන් ආදී සතුන් පිළිබඳව තොරතුරු ලබාගෙන වාර්ෂිකව සත්ව ගහණය සම්බන්ධයෙන් වාර්තාවක් ලබා ගත යුතු බවටයි අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙහිදී උපදෙස් ලබා දුන්නේ. පාරිසරික සුරක්ෂිතතාව උදෙසා ජාතික පරිසර සභාව පත්කිරීමට පරිසර අමාත්‍යාංශය පියවර ගත්තා. ජාතික පරිසර සභාව සමාජිකයන් 25 දෙනෙකුගෙන් සමන්විතයි. ජාතික පරිසර සභාවට පත්කිරුණු සමාජිකයන්ට පත්තිම් ලිපි ලබා දීම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ජාතික පරිසර සභාවේ 14 වන සැසිවාරය අද පැවැත්වුණු අතර එහි සමාජිකයෙකු ලෙස ආදිවාසී නායක ඌරුවර්ගයේ වනිලැත්තන් පත්කිරීමට අමාත්‍යවරයා පියවර ගත්තා. කල සිටුවන එක ගස් හදන එක තිබෙන වනය ආරක්ෂා කරගන්න එක අනිවාර්යෙන් පරිසරයට ඉතාමත් වැදගත් සාධකයක් බව ඇත්ත. හැබැයි ඊට එහා ගිය තවත් කාරණා රාශියක් තිබෙනවා පරිසරය වෙනුවෙන් ආරක්ෂා කිරීම වෙනුවෙන් අපි කටයුතු කළ යුතු අංශ ගණනාවක්. මේ වෙලාවවල සමහර අය කිව්වා ලන් සීට් එක නැවැත්තුවා මිනිස්සු ඕකවත් ගෙනියන්නේ කොහොමද? දුප්පත් මිනිහටමයි ඕකේ වදින්නේ. ඔකට විකල්පෙ මොකද්ද? දැන් ඒ ක්‍රියාත්මක කරන දැන් වෙනද 10%ක් විතර පාවිච්චි කර ද්‍රව්‍ය දැන් 90%කට විතර ගිහින් තියෙනවා. හරියට ක්‍රියාත්මක වුණොත් මේ කල නොහැකි දෙයක් නෙවෙයි. මේවට දැන් මට පච්චියේ අඩුව තැනින් ඔය ඇත්තන්නේ මේ කතු පුජ්ජ මස් පුජ්ජ ලේ පුජ්ජ මේ බිම් පුජ්ජට ලාභච්චන්. භූම දානේ මන්තු කරන්නේ. ඒතනට තමයි භූම දානේ කියලා නම් පුජ්ජක් තිබෙන්නේ. හැබැයි ඒතලත් මන්තු කරන්න කොදොවිලා අර ගිනි රැච්චා ලාභච්චලා තවත් පරිසරේ විනාශ වෙන මන්තු කරලා තවත් පරිසරයට විස වායුවක් එකතු වෙන මන්තු කරලා අවසංගම පුජ්ජ මං ගන්නවා. නවීන පහසුකම් වලින් යුක්ත විධිකරණ හොරණ ප්‍රාදේශීය සභා නව පරිපාලන ගොඩනැගිල්ල විරුද්ධ කෙරුණා. ඒ සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 77ක් होरने प्रादेशीय सभा नव परिपालन गोडनेगिल्ल विवृत्ति किरुणे राज्य मध्य विदुर विक्रमनायक सह बस्नाहिर पला तांडुकार मार्शल ऑफ द एयरफोर्स रोशान गुणतिलकन महत्रुणगे प्रधानत्वेन नवीन पहसुकंबलिन समन्वित विधिकर अति गोडनेगिल्ल महल तुनकिन युक्तय जनतावट कडिनमिन मेन्म पहसुवेन सिय सेवा लबा गनिमट मेतुलिन पहसुकम हिमिवनवा मीट समगामीव आयुर्वेद पंचकर्म प्रतिकार एककय कंपोस्ट अलविसेल सह जंगम पुस्तकालय विवृत्ति किरीम සිදු කෙරුණා. වනාලි රංචුවක් කළ හදියක් ඇතුළු තවත් සිදුවීම් කිහිපයක් කෙටි සටහන විශේෂාංගයෙන්.
दिवाकाले महियांगने महावेलिगंगे रदी सिटिन वनाली रंचुवाग रात्री काले गंगदिपस पेहिटी निवास वलट देडी तर्जनयाग बव एम वेसियान पवसनवा निवास सह बोग वगावांट हानी सिदुकरन मेम वन अली प्रधान मार्गेट पिविसन आकारे सीसीटीवी कैमरावक सटहन वतिबुना नोरेलिय संचारक होटलेक सेवक निवासिकागारेक पस्वनी तट्टुवेन वेटी एम होटले कलमनाकरु मिय गोस्ते वेनवा गंपोल पदिंचिकरु एकुवन ओहु 47 अवरिदि 2 रुपियेक ईये रात्री निवासिकागारे पेवति सादेकिन अनतुरुव अलुवेम तुनट पमन ओहु सिटी कामरे जनेलिन पहतट एद वेटी एति बवयि पोलिसिय पवसन्ने अधिबलते विदुलि रहन पद्धतियक आसन्ने इदिवेमिन पवतिन सिवमहल गोडनगिल्लक सेवकेकुद एम रहन पद्धतिये कंबियक पेटलीमेन बरपतल पिलिसुम तुवाल लबुवा मेकरंदनी प्रादेशिक सभा सभापति गामिनी अमरवंश महतागे सोहोयुरु इदिकरन गुडनगिल्ला सिद्ध्य सेलवु वहाम एम स्थानीयते पेमिनी सभापतिवरया सिय निलरतेन तुवालकरु रोहलकरा रेगिनी अनु लबुवा करंदनी पोलिसिय परीक्षण पवत्वनवा नीतिय नोदन सिटीम समावट कारणयक् नम नेवेयि निशांति एहेमै अपि हाला तियेन्ने नमुत अपे रटे बोहो देनेकुट नीतिय गेन तिबेन दनुम नम प्रमाणवत् नहे ओ सहन नीतिय विषयक लेस पासले उगन्वन दवस एनतेक नीतिगरुक समाजयक अतिकरणेक एतरम लेहसिवन्ने नहे रथवाहन नीतिय गेन ओबव दनुवत् करन्न अपि हेतुवे वगकिवेतु माध्य आयतनेक वगकीम यम तरमगट हरि इटु करन्न मार्ग नीति कड़कला प्रयोजन මෝටරත වාහන පනතට 92009 වසර වන විට රතවාහන නීතිය සම්බන්ධයෙන් වැරද්දක් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත හැකි වූයේ එක් වරදක් සඳහා පමණයි. එනම් බීම තීන්ද්‍රය පැදවීමේ වරදකට. නමුත් එම පනතට 2009 අංක 8 දරන සංශෝධන මගින් 69 වන වගන්තියට අලුතින් වගන්තියක් හඳුන්වා දෙනවා. ඒ අනුව ඉර කැපීම අනවශ්‍ය තැන්වල වාහනේ නතර කිරීම සංඥාපූරු නොතකා දහවණය කිරීම වැනි වැරදි සඳහා පමණක් නොව මෝටර රථ වාහන පනතේ සඳහන් ඕනෑම වරදක් සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසියට නීතිමය බලය ලැබුණා. මීළඟට රථ වාහන නීතිය සම්බන්ධයෙන් සමාජයේ පවතින වැරදි මත කිහිපයක් සලකා බලමු. රථ වාහන අංශයේ තනි පොලිස් නිලධාරියෙකුට රථ වාහන නීතිය කඩකළ පුද්ගලයෙකුට විරුද්ධව නඩු පවරන්නට නීතිය ප්‍රතිපාදන තිබේද? ඔව්. තනි රථ වාහන පොලිස් නිලධාරියෙකුට නඩුවක් පැවරිය හැකියි. නමුත් අදාළ වැරැද්ද ඔහු අධිකරණය හමුවේ ඔප්පු කළ යුතුයි. නිලැඳුමක් නොමැති සිවිල් ඇඳුමකින් සැරසී සිටින පොලිස් නිලධාරියෙකුට රථ වාහන වැරදි සම්බන්ධයෙන් රියදුරුකට විරුද්ධව නඩු පැවරිය හැකිද? නොහැකි. මෝටර රථ වාහන පනතේ 240 වන වගන්තියට අනුව පොලිස් නිලධාරියෙකු ලෙස හඳුන්වා ඇත්තේ නිලැඳුමෙන් සැරසී සිටින පොලිස් නිලධාරියෙකුටයි. රථ වාහන අංශයේ පොලිස් නිලධාරියෙකුට පමණද රථ වාහන සම්බන්ධ නඩු පැවරීමේ නීතිමය බලය ඇත්තේ. නැත ඕනෑම පොලිස් නිලධාරියෙකුට මෝටර රථ වාහන පනතට අනුව නීතිය ක්‍රියාත්මක කරන්න බලය තිබෙනවා. රථ වාහන හා අපරාධ ලෙස වෙන් කර ඇත්තේ පොලිසිය පරිපාලනයේ පහසුව සඳහා පමණයි. මෝටර රථ වාහන පනතේ සඳහා නීති නොසලකා දහවණය කරන්නට අවසර ඇති වාහන මොනවාද? ආපදා වාහන නැතහොත් ගිලන් රථ, ගිනි නිවන වාහන, පොලිස් රේඩියෝ කාර්. රියානතුරක් සිදු වූ විට රියදුරාගේ කාර්යභාරය කුමක්ද? වාහනය නවතා හැකි ඉක්මනින් තුවාලකරු රෝහලට ගෙන යාම. අනතුරු පිළිබඳව ළඟම පොලිසියට වාර්තා කිරීම. අලුතින් මෝටර රථ වාහන පනතට ගෙනෙන ලද සංශෝධනවලට අනුව එම අවස්ථාවේ වාහනය තුල ගමන්ගත් ඕනෑම කෙනෙකුට ඒ පිළිබඳව පොලිසියට වාර්තා කිරීමේ වගකීම නීතියෙන් පවරා තිබෙනවා. ඒ අනුව එසේ නොකළහොත් රියදුරට පමණක් නොව අනතුරු සිදුවන අවස්ථාවේ රථේ ගමන්ගත් අනෙකුත් අයට විරුද්ධවද නඩු පවරන්න නීතිය ප්‍රතිපාදන තිබෙනවා. නීති හදන්නන් නීති කඩන්නන් නොවිය යුතුයි. ඒ වගේම නීති කඩන්නන් නීති හදන්නන් නොවිය යුතුයි. ඒ සමගින් ස්වාධින් රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබ රාත්‍රියක්. ආයුබෝවන්.